ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ගීපද රචක මාධ්‍යවේදී ධනුෂ්ක කුමාරතුංග. පස්වෙනි ගීතය හැටියට මම තෝරගන්නේ වරදක් නොකියම කියන දයන් විතාරණ ගායනා කරන ගීතය. මේ ගීතයට පුංචි අයිතිවාසිකමක් මට තියෙනවා, මොකද ගීතය ලියන්න වාසනාව මට ලැබුණ නිසාවෙන්. මේ ගීතය ලියන්න හේතු පාදක වුණු කතාව තමයි, එක්තරා මගේ යාළුවෙක් ඇවිල්ලා මට කියනවා ඔහුගේ ආදරවන්තිය ගැන. හැබැයි ඇය මා දුටුසැනින් මම කියන්නේ ඇය හරි ලස්සන රූමත් තරුණියක්. හැබැයි මේ තරුණියට පෙම්වතෙක් නැත්තම් මචං ඇත්තටම උඹට හොඳයි කියලා මං ඒ වෙලාවේ කිව්වා. හැබැයි ඒ වෙලාවේ ඔහු හිතුවේ නෑ මං මේ මොකද්ද කිව්වේ කියලා. ඔහොම ඉඳලා කාලයක් ගියාට පස්සේ ඔහුම මට ඇවිල්ලා ආයෙ කතා කරලා කියනවා, ධනුෂ්ක ඒ පෙම්වතිය ගියා, එයා සම්බන්ධේ නැවැත්තුවා කියලා. හැබැයි එදා මං කියපු දේ බරපතලකම ඔහුට දැනුනේ නෑ. මං ඒ කතාව අහපුවම ඇය ආපහු ගිහිල්ලා තිබ්බේ පරණ පෙම්වතා එක්ක. ඉතින් ඔහුගේ මේ ආදර කතාව අහපුවම මම ලියනවා ඒකට ගීතයක්. ගීතයක් නෙවෙයි, අතරම පද කීපයක් ලියලා මම දර්ශන අයියට පෙන්නපු වෙලාවේ දර්ශන අයියා කියනවා මේක ගීතයක් කරමු කියලා. ওই ගීතයේ වචන කීපයක් එහෙට මෙහෙට අපි කරලා කොහොම හරි සතියකින් විතර දර්ශන අයියා මට එවනවා මෙලඩි එකක්. මේක අපි දෙන්න කල්පනා කරපුවම ගැලපුණේ හරියටම දයන් විතරණ අයියට. දයන් විතරණ අයියත් එක්ක අපි කතා බහ කරාට පස්සේ මේ ගීතය නිර්මාණය වෙනවා. මං හිතන්නේ මේ ගීතය ඇතුලේ අපි කියනවා ඇතැම් ආදර කතා. සමහර වෙලාවට භෞතික සම්පත් මත අපි වෙනස් වෙන ලෝකයක අපි කිසිදු වරදක් නොකර සමහර ප්‍රේම කතා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ප්‍රේම කතා ගැන තමයි මේ ගීතෙන් කියවෙන්නේ. අපි අහලා බලමු. මේ ගීතය කියන්නේ දයන් විතරණ, සංගීත අධ්‍යක්ෂණය කරන්නේ දර්ශන වික්‍රමතුංගයන්. අංක 5. වරදක් නොකියම යන්න ගියානුම පැන යති හදවත නවන නියා. වරදක් නොකරම මා තනියම අද දුර ආමතකය වැඩි හන්දා. ගිනෙන උණු සුම්සුලඟට අදගෙන ගත්නේ ඔබ දුන් සුසුමට. කඳුලින් පිරිනෙත උතුරන දුක ගැන දන්නවාද නුඹ මසිත අරන්ගිය. වරදක් නොකියම යන්න ගියානුම පැන යති හදවත දවන නියා. වරදක් නොකරම මා තනියම අද දුර ආමතකය වැඩි හන්දා. සඳ ඔබරිය මාසිත් අහසට ඒ බැව් දැනුනේ නුඹ දුන් අඳුරට. එනමුදු නුඹ ගැන අහිතක් නෑ මට, මා පෙම් කෙරුවේ නුඹට පමණි ලොව. වරදක් නොකියම යන්න ගියානුම පැන යති හදවත දවන නියා. වරදක් නොකරම මා තනියම අද දුර ආමතකය වැඩි හන්දා.
සිතුවිලි අපේ ගොඩක් අවදි වෙන්නේ නිදා ගන්න වෙලාවට. මං එහෙම කියන්නේ අපි පෙම්වත්තු විදිහට නැත්නම් අඹ සැමිය විදිහට හුඟක් වෙලාවට කතා බහ කරන්නේ රෑ නිදිහනට ගියපුවම. සඳ තරු නිහඬයි කහක් කොළ නිසලයි. අර පිටරට කොල්ලෝ කෙල්ලෝ වගේ අපිට ගිහිල්ලා තනියම රැකියාවක් කරගෙන නිදහසේ ඉන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපේ සංස්කෘතිය ඇතුලේ අපි කොටු වෙලා ඉන්නවා කියන්නේ. පද රචක මාධ්‍යවේදී දනුෂ්ක කුමාරතුංග සමග අද රදායයි ගීතායයි